අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රනිල් සජිත් පාර්ශවයන් මුහුණට මුහුණ හමුව සිදු කළ සාකච්ඡා සාර්ථකයි. දෙපාර්ශවයම එක්ව තරඟ කිරීමට තීරණය කරයි. සලකුණ පිළිබඳ තීරණය කල්යයි. උදයංග ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි. මරණේ නගරයේ සිට දිවයිනට පැමිණ දින 14කට පසු නිවෙස් වෙත යන ශ්‍රී ලාංකික සිසුන්. COVID-19 බවට සැකපිට දක්ෂිණ අධිවේගයේ සේවය කළ චීන ජාතිකයෙකු කරාපිටියට ඇතුළත් කරයි. COVID-19 මරණ සංඛ්‍යාව 1500කට ආසන්න වෙයි. සියලු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්. රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සහෝදර දමිළ නාලිකාව වන ස්ටාර් ටැමිල් නාලිකාවට සම්මාන රැසක්. සිරියානු කැරලිකරුවන්ගේ සාර්ථක වූ ඉලක්කය. ප්‍රථමයෙන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්වය සමතයකට පත්වීමේ පෙරලකුණු පහළ වී තිබෙනවා. ඒ මතවාදී ගැටුමක නිරතව සිටින සජිත් පාර්ශවය සහ රනිල් පාර්ශවය අතර එකඟතාවයන් කිහිපයක් අද දින ඇතිකර ගැනීමත් සමගයි. අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කණ්ඩායම් දෙකම මුහුණට මුහුණ හමු වී සාකච්ඡා කර තිබුණා. කෙසේ වෙතත් සලකුණ සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට එළඹීමට අද දිනේත් හැකියාවක් ලැබී නැහැ. ගොඩනගන නව සංධානය පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර අද සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවට දෙකක් පැවැත්වුණා. අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක් සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහභාගී වුණා. ඉන්පසු එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක්ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. සමගි ජනබලවේගය නමින් ගොඩනැගෙන නවසන්ධානය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීම මෙම සාකච්ඡාවන්හි අරමුණ වී තිබුණා. සමගි ජන බලවේගයෙන් තරඟ කරන්න ඕන. ඒකට අලියා ලකුණ ගැනීමට අපේ කිසිදු කෙනෙකුගේ විරෝධතාවයක් නැහැ. අපි හදවතට එකගව අලියට ආදරෙයි. පුළුවන් තරම් අලියා ලාංඡනෙම යන්න තමයි උත්සාහ ගන්නවා කියලා කිව්වේ. එහෙම බැරි වුණොත් අදරය 12 වෙනකොට තීන්දුව තීරණයක් ගන්නවා කියලා තමයි අද මේ රැස්වීමදී තීන්දුව කරේ. හදවත ලකුණ ඕ මොනෑම් ලකුණ ප්‍රශ්නයක් නැහැ. නමුත් අලියා තමයි වඩාත්ම සුදුසු. අලියා ලාංඡනය తాවකාලිකව පදරමක හෝ සජිත් ප්‍රේමදාස මහතුමාට ලබා දෙනවා නම් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ අලියා ලකුණ මේ මැතිවරණයේදී මේ බලවේගයට ලබා දෙන්න. එහෙම වුණොත් මේ ප්‍රශ්නේ අවසන්. ඉතින් අලියා සලකුණ මෙම සම්දානේ සලකුණ බවට ලබා දෙනවා නම් අපි අලියා සලකුණෙන් ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් විශේෂයෙන්ම දැනට හදවත තමා සලකුණ තමා තෝරගෙන තියෙන හදවත සලකුණෙන් මෙම සම්දානෙන් සමගි ජන බලවේගෙන් ඉදිරිපත් වෙනවා ඉදිරි මැතිවරණයට. පුළුවන් උපරිම උත්සාහය දරනවා අලියා ලකුණ ලබා ගන්න. එහෙම බැරි වෙනවා නම් අපි අපේ හදවතට ගැලපෙන ලකුණකින් අපි මැතිවරණය සඳහා සූදානම් වෙනවායි කියන ඒකමතික තීන්දුව අදගත්ත. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පෙරේද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවති බවත් එහිදී පවතින අර්බුදකාරී තත්ත්වය නිවාවට පත් කිරීම සඳහා දස දිනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර ඇති බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන කණ්ඩායමට 5 දෙනෙකු සහ රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන කණ්ඩායමට 5 දෙනෙකු ඇතුළත්. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පාර්ශවය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් රාජිත සේනරත්න නවින් දිසානායක සහ ජෝන් අමරතුංග යන මන්ත්‍රීවරුන් එම කණ්ඩායම නියෝජනය කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඇතුළුව එම පාර්ශවය නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් වන්නේ රංජිත් මද්දුම් බණ්ඩාර, කබීර් හෂී, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්. මෙම විශේෂ කමිටුව අද පස්වරු 2:30ට පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වුණා. මෙම කමිටු රැස්වීමට සහභාගී වීමට පෙර පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂී මහතා මෙලෙස අදහස් පළ කළා. මේක ඔක්කොමලා එකමුතු කරලා පුළුල් බලවත් සන්ධානයකින් එජාපයත් සම්බන්ධ කරගෙන ඡන්ද ඉල්ලන්න. අපි කාරුත් කැමති අලියායෙන් ඉල්ලන්න. නමුත් මේ වෙනසක් ඇති කිරීම සඳහා සමහර අය ඉඩ දෙන්නේ නැහැ. මේක ශක්තිමත් කරවල ආණ්ඩුවට අභියෝග කරලා මේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට එක එක්කෙනා කකුලෙන් අදින නිසා මේක ප්‍රමාද වෙනවා. අද 10 දෙනෙක්ගෙන් යුත් කමිටුවකින් රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු 10 දෙනෙක් සාකච්ඡා කරනවා මේක විසඳ ගන්න සුහදව.
සියලු දෙනාගේ කැමැත්තෙන් එකමතයකට එන තීරණයකට ගන්න එන්න තමයි මේ සාකච්ඡාව තියන්නේ. පැය කිහිපයක් පැවති මෙම විශේෂ කමිටු සාකච්ඡාවෙන් පසුව සිරිගොත පක්ෂ මූලස්ථානයෙන් පිටතට පැමිණි කණ්ඩායම් දෙකෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මට කියන්නේ දෙවි සාකච්ඡා සාර්ථකයි. ඒ කියන්නේ ලොකුම කියන්නේ අවසානයේ හදවතින්ද? සාකච්ඡා සාර්ථකයි. දෙගොල්ලොම එකට වැඩ කරන්න තීරණය කළා තියෙනවා. අලියාගෙන් හදි වෙන සාකච්ඡා සාර්ථක වෙනවා නේද? සාකච්ඡා සාර්ථකයි. ඒක අපි කියන්නම්. සාකච්ඡාව ඉතා සාර්ථකව නිම කරන්න පුළුවන්කම ලැබුණා. අපි සියලු දෙනාම සමගියෙන් ශක්තිමත්ව ඉදිරි මැතිවරණය තරඟ කරන්න තීරණය කරා. ඒ තරඟ කරන ආකාරය සම්බන්ධව අපි ඉස්සරහට කියනවා. මුණ ආකාරයෙන් හරි මුණාර ලකුණක් අරන් අපි සියලු දෙනාම සමගියෙන් ශක්තිමත්ව එකමුතුව තරඟ කරනවා. වෙලාවට අපි එලි දක්වන ලකුණු මොකද්ද කියලා. අපි දෙන්න එකට ආවේ කියන්න කතා කරන ඒවා එක්සත් ජාතික පක්ෂය එදාත් අදත් ඉදිරියටත් එක සමගිතාවේ ඉදිරියට ගමන් කරනවා. කාටවත් හිතන්න බැරි තීරණයක් දෙනවා අලුත් විදියකට. අපි බෙදෙයි කියලා බලා ඉන්න කට්ටිය දැන් උඩ යනවා එච්චර. ඒ කියන්නේ නෑ අපිට නෑ පැහැදිලි මාදි පොඩ්ඩක්. කියනවා කියලා කිව්වේ මොකක්ද අපි? හරි හරි අපි කතා කරන්නේ අපේ නායකවරු දෙන්න ඔයාලට විස්තරයක් කිව්වා මේ දැන් සාකච්ඡාවේ මේ ගැන. බය වෙන්න එපා අපි අලියෙන් හරි කොටියෙන් හරි ගහන්න ඕන දේම අපි ගහනවා. හරි ප්‍රේම දස මාත්‍ය කැමති. ඔයාලට ඕන ඕවගේ දේවල්කන් තමයි යන්නනේ යන්න. අවසාන සාකච්ඡාවද? අවසාන සාකච්ඡාවද? මොකද සාකච්ඡා? නෑ නෑ කියන අදින් පස්සේ අත්අඩංගුවට පත් වූ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග මහතා ලබනදා හත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මහතා පෙබ්‍රවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. එහිදී පෙබ්‍රවාරි 17 දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග මහතා කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද අලුයමදී. මිග්‍යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී වරින්තු නිකුත් කර සිටි ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ඕමානීය බලා පිටත්ව ගොස් තිබුණා. එහිදී උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් පසුවයි අද අලුයම 4:37 පමණ UL-208 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඕමානයේ මස්කට නුවර සිට මෙරටට රැගෙන වීත් ඇත්තේ. ඉන් අනතුරුව ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලස්ථාන රැගෙන විත් මිග්‍යානා ගනුදෙනුවට අදාළව අද පස්වරුව වන තෙක්ම ප්‍රකාශයන් ලබාගෙන තිබෙනවා. මිග්‍යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය සිදු කළ විමර්ශනවලදී චෝදනා එල්ල වූ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පළමුව වරින්තු නිකුත් කළේ 2016 වසරේ ඔක්තෝබර් මාස 20 වනදායි. මුදල් විශුද්ධීකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදු කර ඇති බවට ඔහුට චෝදනා එල්ලවන අතර යුක්‍රේන ගරිල්ලා කණ්ඩායමකට නීති විරෝධී අන්දමින් අවිසැපයූ බවටද උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ලවනවා. එමෙන්ම ඔහුගේ පෞද්ගලික ලේකම් සහ භාෂා පරිවර්තක ලෙස සේවය කරමින් සිටියදී මියගිය නොයෙල් රණවීර මහතාගේ මරණය සම්බන්ධයෙන්ද වීරතුංග මහතාට චෝදනා එල්ලවනවා. 2017 වසරේ ජනවාරි 4 වනදා ඔහුට අයත් බැංකු ගිණුම් 16ක ගනුදෙනු අත්හිටුවීමටද අධිකරණය නියෝග කළ අතර අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ඇතුළු ගමන් බලපත්‍රද තහනම් කළා. පසුගිය 2018 වසරේ පෙබරවාරි මාස 4 වනදා ඇමරිකාව බලා පිටත්ව යාමට ඩුබායි ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ උදයංග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලිසියේ ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගනු ලැබුවා. එසේම ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා එම අවස්ථාවේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගියත් එම අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආවේ නැහැ.
චීනයේ වුහාන් සිට පැමිණීමෙන් පසු උදේතලාව යුද හමුදා කඳුරේ රඳවා සිටි සිසුන් 33 දෙනා අද පස්වරුවේ අකුරේගොඩ යුද හමුදා කඳුර වෙත පැමිණ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමු වුණා. ඔවුන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය මට්ටමකින් සිටින බවට වෛද්‍යවරුන් තහවුරු කිරීමෙන් පසු උදේතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට මෙලෙස අකුරේගොඩ යුද හමුදා මුලස්ථානයට පැමිණියා. මෙම හමුවෙන් අනතුරුව සිසුන් ඇතුළු 33 දෙනා යළි සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. චීනයේ වුහාන් සිට පසු කියතා දිවයින්ට රැගෙන එනු ලැබූ ශ්‍රී ලාංකිකයින් 33 දෙනා අද පෙරවරුවේ දියතලාව යුද හමුදා කඳුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය වෙත රැගෙන එනු ලැබුවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමු වූ අතර ඉන් අනතුරුව ඔවුන් සිය නිවෙස් වෙත පිටත්ව ගියා. අදාළ සිසුන් 33 දෙනා දින 13ක කාලයක් දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කෙරුණා. තමන්ට අවශ්‍ය සියලු පහසුකම් කිසිදු අඩුවකින් තොරව සපයා දුන් ආරක්ෂක හමුදාවට හා සියලු සෞඛ්‍ය අංශ වෙත ඔවුන් සිය ගෞරවය මෙහිදී පුද කළා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට සැකකිරෙන පුද්ගලයන් 8 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි අපකල විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිට මහතා සඳහන් කළේ. ඒ අනුව රෝගීන් සිව් දෙනෙකු ITH රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් සිව් දෙනෙකු කුරුණෑගල, ගම්පහ සහ කරාපිටිය යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා. එසේම අදාළ වෛරසය ආසාදනය වූ බවට සැකකිරෙන චීන ජාතිකයෙකු කරාපිටියේ රෝහල වෙත ඇතුළත් කර ඇති බවද සුදත් සමරවිට මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවත් අවශ්‍ය වූහොත් එම රෝගියා කඩිනමින් ITH රෝහලෙහි විශේෂිත වාට්ටුව වෙත රැගෙන ඒමට කටයුතු කරන බවත් සෞඛ්‍යංශ පවසනවා. මේ අතර දැනට මෙම වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ITH රෝහලේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාව තවදුරටත් එහි ප්‍රතිකාර ලබනවා. මේ අතර කොරෝනා වෛරසින් පීඩාවට පත් චීන ජනතාවට සහ ලෝකවාසීන්ට සෙත්පතා ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය විසින් සංවිධානය කළ සත්පුත් පූජාවක් සහ ආශිර්වාද පීත් දේශනාවක් අනුරාධපුර ඓතිහාසික අභයගිරිය රජමහා විහාරස්ථානයේදී හෙට දින පැවැත්වීමට නියමිතයි. මේ අතර ලොව රටවල් 25ක් පුරා COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1380 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති අතර ගත වූ පැය 24 තුළ පමණක් වෛරසය ආසාදනය වී මරණයටපත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 121ක්. ඉන් 116 දෙනෙකුම වාර්තා වන්නේ වෛරසයේ නිජ භූමිය වූ චීනයේ හුබේ පළාත කේන්ද්‍ර කරගනිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේද අදාළ වෛරසයේ ලෝකයට බරපතල තර්ජනයක් බව පවසා ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම් ප්‍රකාශ කර ඇත්තේ මෙහි ප්‍රතිඵලය ත්‍රස්ත ක්‍රියාවකට වඩා ප්‍රබල විය හැකි බවයි. මේ අතර චීනයෙන් පිටත COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි ආසන්නතම මරණය වාර්තා වූයේ ඊයේ දිනයි. ඒ මෙම වෛරසයෙන් ජපාන ජාතික 87 කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවයි. එසේම ජපානයේ යොකොහොමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට හමු වූ ආසාදිතින් සංඛ්‍යාව 219ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර අදට යෙදී තිබෙන ආදරවන්තීන්ගේ දිනය වෙනුවෙන් COVID-19 වෛරසය ආසාදනය වී ඇති රටවල්වලද ඒ වෙනුවෙන් විවිධ සැමරුම් සංවිධානය කර තිබුණා. ජපානයේ යොකොහොමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සමරා තිබුණේ මේ ආකාරයටයි. COVID-19 වෛරසය පැතිර ගොස් තිබෙන පිලිපීනයේ අලෙවි කිරීමට තිබූ මල් කලඹු තුළ මුහුණු ආවරණ මෙන්ම විසබීජ නාශක දියර අඩංගු ඖෂධ අඩංගු කර තිබෙන අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා.
වෙනත් වර්ෂයන්වලදී ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් රටවල් රසක මල් කලඹ අලෙවිය තුළින් ඉහළ ආදායමක් හිමි වුවද මෙවර එය ඉතා පහළ මට්ටමකට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට සහ පවතින මාර්ග තදපදය අවම කිරීමට වහාම පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මාර්ග සහ මහාමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. එහිදී ජනාධිපතිවරයා මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පළමු අදියරේ වැඩ අවසන් කර ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කළ යුතු බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත් කුරුණෑගල සිට දඹුල්ල දක්වාත් පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා. මීට අමතරව කඩුවෙල අයිලවෙල් සහ පිළියන්දල මාර්ගවල පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් සෙවීම කඩිනම් කරන ලෙසටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. සියලු ඉදිකිරීම් සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ලබා ගන්නා ලෙසටත් පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමටත් මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට සුඛෝපභෝගී බස් රථ සහ පාසල් බස් රථ සේවා විධිමත් කරන ලෙසටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අමාත්‍යවරුන්ට සහ සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒකත් එක්කම අර අපි වෙනම දාමු යූඩේකත් එක්ක අපි මේ පාකින් ලොට්සුත් හරි තැන්වල ලොකේට් කරාම අපිට කියලින්ම කියත හැකිනේ පාක් කරලා දැන් මිනිස්සු පාකින් නැති වුණාම පාක් කරන්න එපා කියන්න බෑ. ඇයි මිනිස්සු පාක් කරන්න තනන්නේ? ඉතින් පාකින් අවශ්‍යමයි. ඉතින් පාකින් අවශ්‍යයි අර පළල් කරනවට වඩා අවශ්‍ය අර ගොඩක් කනෙක්ටින් රෝඩ්ස් ටිකක් තියෙන්න ඕන. ඒක ක්‍රමයක් තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වැඩියෙන් යූස් කරන්න. දැන් කාර් එකේ එන මිනිස්සු වෙනම සෝෂල් ස්ටෑන්ඩඩ් එකක ඉන්න එක්කෙනෙක්නේ. එයාට සුදුසු බස් එකක් දෙන්න ඕන. ඉතින් මේ 120යි කොළඹට එන අයගෙන් 80%ක් තාම ඉන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කෝච්චියයි බස් එකයි ඒවයින් එන අය. අපි බිල්ඩිංස් දෙනකොට පාකින් දෙන්නම ඕන, පාකින් තියන්නම ඕන, නැත්තම් කරන්න බෑ කවදාක. පාකින් ෆ්ලෝස් තුනක්වත් දාලා තමයි බිස්නස් බිල්ඩින් එකක් දෙන්න ඕන. ගුවන්විදුලි නාලිකාවක වගකීම රටේ භාෂාව පෝෂණය කිරීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020 අමතමින්. මේ අතර මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත සහෝදර දමිළ නාලිකාව වන ස්ටාර් ටෙමිල් නාලිකාව සම්මාන 4ක් දිනා ගැනීමට සමත් වුණා. පසුගිය වසරක කාලය තුළ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වුවන් ඇගයූ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020 ඊ පසුරුවේ පැවැත්වුණේ කොළඹ එල්ෆින්ස්ටන් රකාලේදී. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ රටේ ගුවන්විදුලි සේවාව ආරම්භ වෙලා ගුවන්විදුලි විස්තර ප්‍රචාරකීන්ගේ භාෂාවෙන් කිව්වොත් සතකය ගහන්න ආසන්නේ ඉන්නේ. අපේ රටේ ගීත කලාවක් ඇති කළේ ගුවන්විදුලිය. ඒ වගේම ගුවන්විදුලිය නාට්‍ය කලාවක් ඇති කළා. ගායක ගායිකාවන් මහා ගන්ධර්වයන් බිහි කළේ ගුවන්විදුලිය. ඒ විතරක් නොමේ රටේ ජනතාව දැනුවත් පුරවැසියන් කරන්න අතිවිශාල සේවයක් ගුවන්විදුලියෙන් ඉටුණා. රූපවාහිනිය, පරිගණක තාක්ෂණය එන කලින් මේ රටේ ජනතාවට ප්‍රවෘත්ති ලබා දීමේදී මුල්ුණේ ගුවන්විදුලිය. ගුවන්විදුලිය දේශපාලන වශයෙන් මේ රට හරියට බලපෑවා. ඒ කාලේ අලුතින් ආණ්ඩුවක් ආවම ප්‍රවෘත්ති විකාශනයට කලින් යන තේමාවාදනයත් වෙනස් කරනවා.
රටක් අල්ලගැනීමේ ප්‍රධාන මර්මස්ථානයක් ඇටියට තමයි එදා ගුවන් විදුලිය සැලකුණේ. මොනම මාධ්‍යයකවත් ගුවන් විදුලියට තියෙන තැන නැති කරන්න බැරි වුණා. අද කවුරුත් කියන අද සංවරකම මීට වඩා යහපත් වෙන්න ඕන කියන එක. ඒ දවස්වල අපිට මතකයි උදින්ම පිරිත් දාලා ධම්ම චින්තාව දාලා තමයි ගුවන් විදුලිය වැඩසටහන ආරම්භ කෙරුණේ. ඊළඟට උදින්ම අහන්න ලැබුණේ දේශාභිමානී දේශප්‍රමිනී ගීත. දහවල් 12ට තමයි බයිලා දැම්මේ කාලේ. ගොඩක් රැබුල වෙලා වෙද්දි රැපැල් රකිනා කුරහම් පැහැන ඒනේ වගේ වෙලාවේ ගැළපෙන ගීත ආන්ද ලැබුණා. ඒක ගුවන් විදුලි නාලිකාවක තිබුණු සංවරකමක්. ඒ වගේම ගුවන් විදුලි නාලිකාවේ වගකීම අපේ භාෂාව පෝෂණය කරන එක. ගුවන් විදුලි ඉතාම වගකීමෙන් ඒ වැඩේ කළා කියලා කියන්න පුළුවන්. මේ අතීතයෙන් අද ඉන්න හැමෝම ඉගෙන ගන්න ඕන. නාලිකා වැඩි වෙන්න තරංකාරීත්වය වැඩි වෙලා. තරං කරන්න හොඳම විදිය ගුණාත්මකකම බාලකරන එක නොවේ කියලා මම විශ්වාස කරනවා. එහිදී පසුගිය වසරක කාලය තුල ගුවන් විදුලි ශාස්ත්‍රයේ දක්ෂතා දැක්වුවන් අගයෙන් සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය සිදු කෙරුණා. එහිදී ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි අතරින් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත සහෝදර දමිළ නාලිකාව වන ස්ටාර් ටැමිල් නාලිකාවත් ඊයේ දින සම්මානයට පත්‍ර වුණා. එහිදී දමිළ ගුවන් විදුලි හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ස්ටාර් ටැමිල් නාලිකාවේ හොෂියා අනෝජන් සමත් වුණා. දමිළ හොඳම ප්‍රවෘත්ති සංස්කරණය සඳහා හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණේ ස්ටාර් ටැමිල් නාලිකාවේ දිල්ෂාඩ් දේවදාසන්. වසරේ හොඳම ගුවන් විදුලි ළමා නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා සම්මානයට පාත්‍ර වුණේද ස්ටාර් ටැමිල් නාලිකාවයි. ස්ටාර් ටැමිල් නාලිකාවේ ජේ.එම්. ෂමීල් ඒ සඳහා වූ සම්මානය හිමි කරගත්තා. එසේම ස්ටාර් ටැමිල් නාලිකාවේ අදිති නවනීතන් හොඳම ගුවන් විදුලි ළමා නාට්‍ය නිලිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයට තවත් ගෞරවයක් එක්කර දුන් ස්ටාර් ටැමිල් නාලිකාවට අපගේ උණුසුම් සුබපැතුම්. වැලිකඩ බන්ධනාගාරයේ අලුත් වැඩියාව වර්ණාලේප කිරීම සහ වහල සෙවිලි කිරීම සඳහා ද්‍රව්‍ය ආධාර බන්ධනාගාරය වෙත පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර අද පෙරවරුවේ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් සේවය කරන ලද මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා සිය සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමග පුරප්පාඩු වන තනතුරු සඳහා මින් පෙර පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයෙකු ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා නව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් වැඩ ආරම්භ කිරීම අද දින සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමග කාන්තාවක් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ රේකුව මගින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබයි සහ අබුඩාබි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සහ පසුකෙදා අබුඩාබි සිට පැමිණ අතහර දමා ගිය ගුවන්මළු දෙකක් නැවත රැගෙන යාමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම සැකකරුවන් සහ සැකකාරියන් මහනුවර, මාතලි සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවටගත් විදේශ දුම්වැටි කටුන් සංඛ්‍යාව 454ක්. කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 45 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මෙරටට එවු මෙම කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යංශය භාරයට ගැනීමෙන් පසු නිවෙස් වෙත පිටත් කර යවා තිබෙනවා. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.